දෙවනි වාරිකේ අනුමත වීමත් සමගම අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක ප්‍රමාණයකුත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 220ක ප්‍රමාණයකුත් ලෝක බැංකුවෙන් ලැබිච්ච ඩොලර් මිලියන 250ක ප්‍රමාණයත් සමග අපි ඩොලර් බිලියන 4කට වඩා වැඩි අගයක් සහිත විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය සහ ඉලක්කය ළඟා කරගන්න අපිට පුළුවන්. 2022 සැප්තැම්බර් මාසේ ගත්තොත් වැඩිම උද්ධමනය වාර්තා වුණා. ඒ උද්ධමනය වාර්තා වුණේ 70%ක අගයකට. හැබැයි අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා 105ක මට්ටමකට වඩා පල්ලහ මට්ටමකට උද්ධමනය අරගෙන එන්න. ඉතින් බලාපොරොත්තු වෙන්නේ අලුත් පනත ප්‍රකාරව 105ක උද්ධමනයක් පවත්වාගෙන යන්න. බලාත්මක වෙන වැට් සංශෝධනයත් සමග අපි බලාපොරොත්තු වෙනවා මුලින් පුරෝකථනය කරපු උද්ධමනයට වඩා 2.25ක අතර ප්‍රමාණයක උද්ධමනයේ වැඩිවීමක් සිදු වේවි. ජනතාවට පුළුවන් වේවි තමන්ගේ තියෙන ආර්ථික අපහසුතා දෙවනි කාර්තුව වෙද්දී 2024 මීට වඩා සැලකිය යුතු ප්‍රමාණකින් අඩු කරගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.